මේ දවස්වල ඔබ දන්නවා ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වයත් එක්ක බොහෝ තැන්වල එකක් රටේ සියලුම දෙනා ආණ්ඩුවට එරෙහිව වීදි බසමින් ආණ්ඩුවට එරෙහිව තමන්ගේ මතවාදය ප්‍රකාශ කරමින් ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් ඉන්න වෙලාවක් මේක. සියලු තැන්වල අර්බුද හටගෙන ඉවරයි. ජනවාරි 8 වෙනිදා පස්සේ මුන් අසල දන්නවා ජනවාරි 8 වෙනිදා පස්සේ හදනවක වූ රටට දැන් ඉතුරු වෙලා තියෙන්නේ සියලු කර්මාන්ත කඩා වැටිච්ච සියලු ක්ෂේත්‍ර බිඳ වැටිච්ච සියලු මිනිසුන්ගේ ජීවනෝපායන් බිඳ වැටිච්ච කාලවකවානවා. ඒ අතරනුත් තමුන්වාසල දන්නවා මේ රටේ මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමු වෙලා තිබුණ ක්‍රීඩාවට. ලෝකයේ බොහෝ වෙලාවට ශ්‍රී ලංකාව ගැන කතා කළේ ශ්‍රී ලංකාව සිටියම දැක්කේ ශ්‍රී ලංකාව කියන වචන ටික හෙව්වේ ශ්‍රී ලංකාවේ මිනිස්සු ගැන හොයන්න ගත්තේ ලංකාවේ ආර්ථිකයේ මිනිස්සු සහ මේකේ තියෙන සංස්කෘතිය හොයන්න ගත්තේ අපේ රටේ ක්‍රීඩාවත් එක්ක. දැන් ක්‍රීඩාව තියෙන්නේ හරි අමුතු තැනක. තමුන්වාසල දන්නවා වර්තමානයේ වෙනකොට ලංකාවේ ක්‍රීඩාවේ සියලු ක්ෂේත්‍ර බිඳ වැටිලි ඉවරයි, කඩා වැටිලි ඉවරයි. ලෝකයේ දිනපු අපි ලෝකයේ අපි ගැන කතා කරපු ක්‍රිකට් ක්‍රීඩාව හරි නරකම තැනකට බිඳ හෙළලා දාලා තියෙනවා, ගරා වැටලා තියෙනවා. ඒක ආයෙත් කොහොමද ඒක යලි ක්‍රිකට් තිබුණ තැනට නිමවන්නේ කොහොමද කියන කාරණේ හරි අපහැදිලි තැනක තියෙනවා. තමුන් අසල දන්නවා අපි පහුගිය දවස් කීපෙම ගත වුණේ ලසිත් මාලිංගයි ක්‍රීඩාමත්තුමයි අතර ප්‍රවෘත්තිය රටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබුණා. ඒ ප්‍රවෘත්තියත් එක්කම බොහෝලාවට අපි දැක්කේ රජයේ නියෝජනය කරන අමාත්‍යවරයා කණ්ඩායමට තර්ජනාත්මකව ඔවුන්ගේ පරාජය දකින විදිහ, ඒ සඳහා ප්‍රතිචාර දක්වන විදිහ. ඒ ප්‍රතිචාර දක්වන විදිහත් එක්ක ක්‍රීඩකයන් යලි ප්‍රතිචාරයක් දක්වුවාම ඒක මහා ක්‍රීඩකයාගේ පැත්තෙන් ආපහුසරයක් පහළට ගලා බසින සීමාවක් දක්වා ඇවිල්ලා ක්‍රීඩකයාගේ පැත්තෙන් ක්‍රීඩකයා යටත් වෙන තැනට ආපස්සට ඇවිල්ලා තියෙන සීමාවක් තියෙන තමුන්වාසල දන්නවා ඔබ සියලු දෙනාම අපි ඉන්නේ දැන් ක්‍රීඩාවේ ශ්‍රේණිගත කිරීමවල අංක 8 තැන. හැබැයි සැප්තැම්බර් 30 වෙනකොට අපි එක තරගයක් හරි පරාද වෙලා ප්‍රධාන ශ්‍රේණිගත කිරීමවල 8 ඉන්න බැරි වුණොතින් අපිට ඊළඟ ලෝක කුසලානයේ සඳහා සහභාගී වෙන්න, ඒ සඳහා තේරීම් තරඟවලට සහභාගී වෙන්න වෙනවා ඉතිහාසයේ පළවෙනි වතාවට. ඒ වගේ හරි අමුතු තැනක අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තියෙන තැනට පත් වෙලා තියෙන්නේ. ඔබ දන්නවා ලංකාවේ ක්‍රිකට් වල හදවත තියෙන්නේ පාසල් ක්‍රිකට් වල. පාසල් ක්‍රිකට් වලින් 100ක් ක්‍රීඩා කළා නම් පාසල් වලින් පස්සේ පාසල් සමයෙන් පස්සේ ආපහුසරයක් ක්‍රිකට් වලට එන්න ප්‍රමාණය 120ක් දක්වා අඩු වෙනවා, 180ක් හැලෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඔබ දන්නවා නම් ලංකාවේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් ලංකාව තමයි පහළම පහසුකම් සහිත රට. පළමු පෙළ තරඟවල අඩුම ගාණ ගෙවන්නේ ලංකාවට රුපියල් 7500 තරඟයකට ගෙවන්නේ. ක්‍රීඩකයෙකුට ගෙවන්නේ එක තරඟයකට රුපියල් 7500යි. තරඟ පහක් ගහන්න ඕන ක්‍රීඩකෙක් සපත්තු දෙකක් රුපියල් 28000යි. ඔබ දන්නවද ලංකාවේ තමයි කිසිම ක්‍රීඩාංගණයක තරඟයකට සහභාගී වෙලා ක්‍රීඩකයා ක්‍රීඩාගාරයට ආවට පස්සේ දැන් තියෙන නවතම විදිහත් එක්ක අයිස් බාත් එකක් ඕනේ. අයිස් බාත් එකක් නැහැ. අයිස් බාත් එකක් දාන විදිහක් නැහැ. ප්‍රැක්ටිස් කරලා ආවට පස්සේ පූල් එකකට යන්න ඕන. ක්‍රීඩාංගණේ පූල් එකක් ලංකාවේ කොහෙවත් නැහැ. පූල් එකක් නැහැ. ජිම් එකක් තියෙන ක්‍රීඩාංගණයක් අපේ කොහෙවත් නැහැ. ඒකම ඔබ දන්නවා පිටපලාත්වල ක්‍රීඩකයෝ කොළඹ ආවහම නවතින්න ඩෝමෙට්‍රියක් ඕනේ. නවතින්න ඩෝමෙට්‍රියක් නැහැ. මම ඔබට යෝජනා කරනවා ක්‍රිකට් ආයතනෙට ගිහිල්ලා ක්‍රිකට් ආයතනෙත් එක තියෙනවා බැඩ්මින්ටන් කෝට් එකේ ක්‍රීඩකයෝ 6 දෙනෙක් ඉන්නවා රැයට නිදාගන්න. පිටපලාත් වලින් ආපු පළමු පෙළ ක්‍රිකට් ගහන පූල් එකේ ඉන්න ක්‍රීඩකයෝ 6 දෙනෙක් ඉන්නවා රැයට නිදාගන්න. හැබැයි අපේ රටේ අමාත්‍යවරයා කියන්නේ ඕස්ට්‍රේලියන් ක්‍රමයට දුමු, බඩ අඩු කරමු ඕස්ට්‍රේලියන් ක්‍රමයට. හැබැයි රැයට ඉතියෝපියන් ක්‍රමයට නිදාගමු. කන්න තියෙන නූඩල්ස් ටික කාලා ඉතියෝපියන් ක්‍රමයට රැයට ක්‍රීඩකේ නිදාගන්නවා. දවල් ඕස්ට්‍රේලියන් ක්‍රමයට පාර දුවනවා. මින් අද අත් වෙලා තියෙන ඉරණ මේක ඇතුලේ තමයි බඩ බස්සලා අර බටහිර අපි දැකපු ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ වගේ සුපිරි පහසුකම් එක්ක හැදිච්ච පාසල ඉඳලා හදපු ඒ අවශ්‍ය විටමින් ටික දීපු, ඒ අවශ්‍ය එක්සයිස් ටික දීපු, ඒ අවශ්‍ය භෞතික සහ ශාරීරික අවශ්‍යතාවන් ටික සියල්ල ඉටු කරපු ක්‍රීඩකෙක්ගේ දකින දේ අපි ක්‍රීඩකෙකින් බගින් බලනවා. තමුන් අසල දන්නවා පහුගිය අවුරුදු 10 ඇතුළත අපි අවසන් තරඟ 4කට ආවා. අවසන් මහා තරඟ 4කට එකින් එක ලෝක කුසලානයක් අපි දින්නා. ඒ ලෝක කුසලානයක් දිනාගෙන අපි ලබාගත් ජයග්‍රහණ සියල්ලම අද වතුර සීදලා ගිහිලි ඉවරයි. වෙනත් රටවල තමුන්වාසල දන්නවා ලංකාවේ ක්‍රිකට් වලට
අත්ති චිරණම ඇතුලේ ක්‍රීඩාංගනයේ සෙල්ලම් කරන 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමින් 11 දෙනාට විතරයි සල්ලිතින් ක්‍රීඩකයෝ බවට පත් වෙලා ඉන්නේ. කාර්යහිකින් එන්න පුළුවන් කණ්ඩායමින් 11 දෙනාට විතරයි. ලෝකෙ වෙන කොහිවත් මේක නැහැ. අනිත් කිසිම ක්‍රීඩකයෙකුට කාර්යයක් ගන්න බෑ. පළමු වෙනි තරඟ ගහන කෙනෙකුට එන්න වෙන්නේ බස් එකේ බයික් එකේ. අපේ ඉතිහාසෙත් වෙනවා බයික් එකෙන් ඇවිල්ලා මැරිච්ච ක්‍රීඩකෙක් අපේ රටේ ඉන්නවා. ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකෙක්. තව අවුරුද්දක් දෙකක් යනකොට පළමු පෙළ ගහන ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට එන්න වෙන්නේ බස් එකේ. මේ අඩු පහසුකම් යටතේ තමයි අමාත්‍යවරයා කියන්නේ බඩ බස් එකම කියලා. හැබැයි අද ඔබ දන්නවා වෙනත් රටවල ක්‍රීඩකයන්ට දෙන පහසුකම් අපේ රටවල 11 දෙනෙකුට විතරයි සල්ලි තියෙන්නේ වෙනත් රටවල ඒක නැහැ. ඔබ දන්නවා ඉන්දියාවේ පාසලෙන් එළියට ආවම පළමු පෙළ තරඟ කරන ක්‍රීඩකයාට තරඟ තියෙනවා IPL තරඟාවලිය. IPL තරඟාවලිය. ක්‍රීඩකයෝ 100කට වැඩි පිරිසකට රටේ ඉන්න ක්‍රීඩකයෝ 100කට වැඩි තරඟ කරන්න පුළුවන්. IPL තරඟාවලියට මාස 6ක ඉඳලා ක්‍රීඩකයා පුරුදු පුහුණු වෙනවා. ඒ සඳහා සූදානම් වෙනවා. මාස 6ක ඉඳලා මුළු අවුරුද්ද පුරාම උන් ක්‍රිකට් ගහනවා. එතකොට IPL තරඟාවලියට සහභාගී වෙන ඉන්දියාවේ ඉන්න සියලුම ක්‍රීඩකයන් මූල්‍යමය වශයෙන් ඔවුන් රිද වෙනවා. තාක්ෂණික වශයෙන් උත් වෙනවා, පුහුණු වෙනුත් වෙනවා, ලෝකෙ වෙනත් රටවල ක්‍රීඩකින් හා තරඟ කරලත් ඔවුන් වෙනවා. ඒක තියෙනවා බංගලාදේශේ තියෙනවා Big Bash තියෙනවා. බංගලාදේශේ BPL තියෙනවා, ඕස්ට්‍රේලියාවේ Big Bash තියෙනවා, වෙස්ට් ඉන්දීස් වල CPL තියෙනවා. හැබැයි අපේ රටේ තරඟාවලිය. අපේ රටේ ක්‍රීඩකයන් තරඟ කරන තරඟයක් කොහොම අද්දකීම් ලබන තරඟයක්. එහෙම තරඟාවලියක් අපිට නැහැ. ඒකම තමුන්නාසල දන්නවා ක්‍රිකට් වල ක්‍රිකට් කියන්නේ මිනිහෙක් නම් ඒ මිනිහගේ සියල්ලම තීන්දුව වෙන තැන මේ හෘදයේ වස්තුව වගේ ඊළඟ තැන තමයි පුහුණුව. ක්‍රිකට් පුහුණුව, ක්‍රීඩා පුහුණුව. හැබැයි අපේ රටේ ක්‍රීඩා පුහුණුව අද සෝචනීය ඉරණමකටත් වෙලා ඉවරයි. පුහුණුකරුවන් මාරු කරමින් පහුගිය අවුරුදු 6 තුළ තමුන්නාසල දන්නවා ජාතික කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෝ 11 දෙනෙක් ආවා. ජාතික කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෝ 11ක් විතර ආවා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ 40ක් විතර මාරු කරා. පහුගිය අවුරුදු 2 ඇතුළත. හැබැයි මේකෙන්ද අපි ක්‍රීඩාව දකින්නේ. පහුගිය කාල සීමාව තුළේ ක්‍රීඩා සම්බන්ධ ඒ අදාළ ආයතන වල නිලධාරීන් කී දෙනෙක් මාරුණාද? මේ ආයතනයේ දැක්ම මොකක්ද? එහෙම හරියට දැක්මක් තිබිලද ක්‍රීඩකයාගෙන් යමක් ඉල්ලන ක්‍රීඩා මාත්‍යවරයා? හරි සෝචනීය තත්ත්වයක් අත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව තමුන්නාසල දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ පුහුණු තරඟවල පහුගිය අවුරුදු 10ටම අපේ රටේ හිටියේ වේගපන්දු පුහුණුකරුවන් දෙන්නයි. චම්පක රාමනායකයි, අනුෂ සමරනායකයි. හැබැයි තමුන්නාසල දන්නවා පහුගිය අවුරුදු එකහමාරකට විතර කලින් අනුෂ සමරනායක ගෙදර යවනවා තරඟ පාවා දීමක් සිදු කළා කියලා ගෑන් කියලා කෙනෙකුත් එක්ක. හැබැයි අවුරුද්දක් අනුෂ සමරනායකට ලක්ෂ 5ක් 6ක් විතර මාසෙකට ගෙවගව ගෙදර නතර කරලා තියෙනවා. ලක්ෂ 5ක් 6ක් අනුෂට ගෙදරේ නැවතිලා ඉන්නවට ගෙව්වා. ගෙදර නැවතලා ඉන්න දීලා පඩි ගෙවලා අනුෂව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලින් ඔහු ඉල්ලීමක් කළා. මේ රටේ තිබ්බා ඔහුට ඒ සම්බන්ධව විනය පරීක්ෂණ තිබ්බා. මම හිතන්නේ විභාග කීපයක් තිබ්බා. නමුත් ඒවයි අවසාන ප්‍රතිඵලය අනුෂර දුන්නේ නැහැ අනුෂ සමරනායක මහත්මයාට. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලින් විමසීමක් කළා. ඒ ලියුමක් එව්වා අනුෂ මේකේ නිවැරදිතාවයක් තියෙනවා, නිවැරදි අනුෂ මේකට සම්බන්ධ නැහැ කියලා. නමුත් ක්‍රීඩා ආයතනයේ ලියුම අනුෂ සමරනායකට දෙන එක ප්‍රතික්ෂේප කළා. ඔබ දන්නවද IPL තරඟාවලියේ සහභාගී වෙන ලසිත් මාලිංගගේ කණ්ඩායමේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු තරඟව මෙහෙවන්නේ, පුහුණු තරඟවල ප්‍රධාන මෙහෙවන්නේ, පුහුණු සැසි මෙහෙවන්නේ සහ පුහුණු වීම මෙහෙවන්නේ ලසිත් මාලිංග. ලසිත් මාලිංග මෙහෙවන්නේ. මාලිගේ නවශ්‍ය වැඩේ ගත්ත ඉන්දියාව තවමත් ගන්නවා. එක වෙලාවක නවසිලන්තේ වේගපන්දු පුහුණුකරුවා කියනවා ෂෝන් පෝල් කියනවා ලසිත්ගෙන් මාත් ඉගෙන ගත්ත කියලා. ලසිත්ගෙන් මාත් ඉගෙන ගත්ත කියලා පුහුණුකරුවා කියනවා. නවසිලන්ත කණ්ඩායමේ පුහුණුකරුවා කියනවා ලසිත්ගෙන් මාත් ඉගෙන ගත්ත IPL ලෙවල් කියලා. හැබැයි ලෝකේ පුහුණුකරුවෝ ඉගෙන ගන්න ක්‍රීඩකයෝ හදපු අපේ රටේ පුහුණුකරුවෝ ගෙදර නවත්තලා බොරු චෝදනා දාලා උන් හිර කරලා තියලා. මෙහෙම සන්දර්භයක් ඇතුළේ නම් ලෝකේ ක්‍රිකට් ඇතුළේ අපේ රටේ හරිතන හොයන්නේ ඒක හරි සෝචනීයයි. ඒකම තමුන්නාසලට මම මතක් කරනවා. ලෝකයේ ඉස්සරහා හැම රටක්ම වැඩපිළිවෙලක් එක ඉස්සරහට යනවා. ඔබ දන්නවා අපේ රටේ ක්‍රීඩා මතුවරයා තරඟයේ පරාද වෙලා ආවට පස්සේ ඔහුගේ ප්‍රතිචාරය දැක්වුණේ මොකක්ද? කිව්වේ ලෝකේ ඉන්න කැතම කණ්ඩායම අපේ ක්‍රීඩකයෝ කිව්වා. කැතම අපේ ක්‍රීඩකයෝ කිව්වා. බඩවල් ටික දැක්කම එපා වෙනවා කිව්වා. හමුදා පුහුණු වලට යවන්න ඕනේ කිව්වා. මොකද්ද කිව්වේ? හැබැයි දැක්මක් තියෙන හරි නායකයෙක් නම් කියන්නේ මොකක්ද? අභ්‍යන්තරව වුණ මේක සාකච්ඡා කරන කණ්ඩායම ගෙනල්ලා පුහුණු කරුව ගෙනල්ලා අභ්‍යන්තරික සාකච්ඡා කළ බඩ බස්සගෙනින් කියලා බඩ ටිකක් ගහලා හරි ආදරෙන් කියලා බඩ බස්සගමු කියලා එළියට අවිල කියන ඕන ක්‍රීඩා අමාත්‍යවරයා
අපි ඊළඟ ලෝක කුසලාන අඩුපාඩු හදාගෙන දිනනවා කියලා. අඩුපාඩු හදාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක අපි ඊළඟ ලෝක කුසලාන දිනන ලෑස්ති වෙනවා කියලා ක්‍රීඩා මාත්‍යවරයා කියන්න ඕන එළියට ඇවිල්ලා. හැබැයි ජනතාව කුපිත කරන්න, ජනතාව රත් වෙලා ඉන්න වෙලාවක, පරාජයෙන් රත් වෙලා ඉන්න වෙලාවක ජනතාවට කියනවාවිල්ලා අපේ රටේ ක්‍රීඩක කැටයි මුන් පුරුදු කරන්න ඕන කියලා. හැබැයි ඉන්දියාව වගේ රටවල් වල මේ වගේ ඇමතිවරයෙක් හිටියනම් ඉන්දියානු ක්‍රීඩකයන් සියලු දෙනාගේම ගෙවල් මේ වෙලාවේ ගිනිබත් වෙලා ඉවරයි. ඉන්දියානු සියලු ක්‍රීඩකයන්ගේ ගෙවල් මේ වගේ ඇමතිවරයෙක් ඉන්දියාවේ හිටියනම් ගෙවල් ගිනිබත් වෙලා ඉවරයි. හැබැයි අවාසනාවකට ඒක එහෙම අපේ රටේ ක්‍රීඩා ඇමතිවරය එහෙමයි. වාසනාවකට එහෙම වුණේ නැහැ. වාසනාවකට එහෙම වුණේ නැහැ. දැන් ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු බලධාරි නොවෙනවා ක්‍රීඩකින්ගේ විනය. ක්‍රීඩකින්ගේ විනය වෙනවා. හැබැයි මම මේ වෙලාවේ කියනවා ක්‍රීඩකයන්ගේ තියෙන විනය මේ රටේ කිසිම දේශපාලනඥයෙක් ළඟ නැහැ. ක්‍රීඩකයෙක්ගේ තියෙන විනය මේ රටේ ක්‍රිකට් බලධාරීන්ගේ සතුව නැහැ. ක්‍රීඩකයන් සතු විනය, ක්‍රීඩකයන් සතු දැක්ම මේ රටේ බලධාරීන්ගේ ළඟ ක්‍රීඩකයන්ගේ මෙහෙවන මිනිස්සු අතර නැහැ කියන එක මම මේ වෙලාවේ කියනවා. ඒකම මම මේ වෙලාවේ මතක් කරනවා. අද තමුනාසල දන්නව පහුගිය දවස් ටිකේ ලසිත් මාලිංග කතා කළේ පරාජයෙන් පස්සේ ලසිත්ලා කතා කරන්නේ නැති, කණ්ඩායමක් විදිහට කතා කරන්නේ නැති, මේ උඩපන්දුව ගිලිහිම පරාජය කියලා හිතුවටින් එකක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට ඇති වෙන බලපෑම, රට තුළ සිදුවන බලපෑම ගැන උන් සාකච්ඡා කරන්නේ නැති, ඔවුන් මාධ්‍ය හමු විදෙවිල කියන්නේ නැති, ඒක මේ පරාජය ජීවිතේ පළවෙනි ලැබු පරාජය නෙමෙයි, මීට කලින් පරාජයන් ඉඳලා තියෙනවා. අපි ලෝක කුසලන් හතරක් අතට අරගත්ත ලෝක කුසලන් හතරක් විමිට දාපු කණ්ඩායමක්. නමුත් ලෝක කුසලන දෙකක් අරගෙන ආපු කණ්ඩායමක් දරදීම් සිද්ධ වෙනවා. ඔවුන් එක නිවැරදි කරන්න කිව්වා කැච් මිස් වීමම විතරක් නෙමෙයි මේ ජයග්‍රහණය අපිට අහිමි වෙන්නේ කියන එක. ජයග්‍රහණය අහිමි වෙන්නේ කැච් මිස් කිරීමෙන් විතරක් නෙමෙයි කියන එක. හැබැයි අවසානයේ කණ්ඩායමක් විදිහට කතා කරලා අවසානයේ මේකට බෙල්ල තියනුනේ ලසිත් මාලිංගට විතරයි. ලසිත් මාලිංගට විතරයි බෙල්ල තියනුනේ. හැබැයි ඔබට මතක ඇති ඉතිහාසයේ අර්ජුන රණතුංග මුරලිට එරෙහිව නිපන්දු අල්ලනකොට කණ්ඩායමත් එක්කම එළියට බැස්ස කණ්ඩායම ආවක අර්ජුන කිව්වා නම් මෙතන හිටගමු කියලා හිටගත්තා. ඇයි? නායකත්වයක් එතන තිබුණා. නායකත්වයේ වටේ එකතු වෙලා හිටිය කණ්ඩායම. අද අපේ කණ්ඩායම මම කියනවා වගකීමෙන් කියනවා. අපේ ශ්‍රී ලංකා කණ්ඩායම එක පොදියට එක මිටියට අර්ජුනගේ කාලේ තිබුණු කණ්ඩායමද නැහැ. ඔබට මතකද දෙවිච්ච සුසංජෝග? කණ්ඩායම වෙන් කරන්න බැරුණා, බලධාරියට පාලකයට වෙන් කරන්න බැරුණා. අර්ජුන අරවින්ද හිටියා, ජයසූරිය මාවන් හිටියා, සංඝ මහේල හිටියා. සංඝ මහේල හිටියා. මේ 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 හැදිච්ච සබෙදියාවන් අපේ රටේ ක්‍රිකට් පොහොසත් කළා, ක්‍රිකට් එකතු කළා, කණ්ඩායම එකතු කළා. හැබැයි අවාසනාවකට මැතිව්ස්ට බැරි වෙනවා කණ්ඩායම එකතු කරන්න. කණ්ඩායම එක මිටර ගන්න මැතිව්ස්ට බැරි වෙනවා. ඇයි? කණ්ඩායම බෙදලිවරයි, පාලකයා බෙදලිවරයි. කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එක එක විදිහට එක එක ක්‍රීඩකයන්ට සලකලා, එක එක ක්‍රීඩකයන් දිහා එක එක විදිහට බලලා, එක එක විදිහට සලකීම් කළා. කණ්ඩායමේ ක්‍රීඩකයෝ එක එක තැන්වල තියලා ඔවුන්ට අවශ්‍ය තැන්වල තියලා ඉවරයි. කණ්ඩායමක් විදිහට එකට බෙදලිවරයි, වෙන් කරලිවරයි කණ්ඩායම. ආයිමත් මේ පාලකයන්ගේ යටතේ අපේ රටේ කණ්ඩ ක්‍රිකට් කණ්ඩායම එක විදිහ එක මිටියක් විදිහට අපිට දකින්න නොලැබේ. හැබැයි අවාසනාව කියන්නේ ආදරණීය මාතෘන් තමුන්නාසලාගේ මං ඉල්ලනවා. තමුන්නාසලා මාධ්‍ය කරු. බොහෝ වෙලාවට අපේ රටේ බොහෝ දේවල් ලියන්න අපිට වෙන්නේ නැහැ. අපිට ප්‍රචාරය කරන්න වෙන්නේ නැහැ. හේතුව මාධ්‍ය ආයතනයත් සමහර වෙලාවට පාලකයා අතට අරගෙන. නමුත් ඔබගෙන් මං ඉල්ලනවා. අපි නිහඬව හිටියොත් අද අපේ යුතුකම් ඉටු නොකරොත් කවද්ද අපේ යුතුකම් ඉටු කරන්න වෙලාවක් ඉන්නේ? ඒ යුතුකම් අපිට මගහැරිලපු අවස්ථා ගණනාවක් අපේ ඉතිහාසයේ තියෙනවා. එහෙම අවස්ථාවක් කරන්න එපා කියන ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඒ ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ වගේම මම මේ වෙලාවේ අද තරඟයේ පැවැත්වෙනවා ගාල්ල ක්‍රීඩාංගණයේ ලසිත් මාලිංගගේ ගමේ. මම විශ්වාස කරනවා කෙනෙහිලිකම් මැද ජීවිතේ ලැබපු අප්‍රමාණ අත්දැකීම් අතර කශේරුකාව තිබිච්ච එකම මිනිහයි අද කණ්ඩායමේ ඉන්නේ. කශේරුකාව තියෙන මාලිංග, කශේරුකාව පෙන්නපු වරදට මාලිංග අවුරුද්දක ක්‍රිකට් තහනමකට යටත් වෙනවා. මාස 6ක කාලයක් දීලා ඒකට අවුරුද්ද ක්‍රිකට් තහනමකට ලක් වෙනවා. මොවුන් හදන්නේ මුඛවාඩම් දාලා දඬු කදේ ගහලා ක්‍රීඩකව හිර කරන්න නම් මං කියනවා දයාසිරි ජයසේකර නම් මේක දෙන්න එපා. මේක දෙන්න මදුෂ්ට තුවක්කු වතේ තියන් ඉන්න මදුෂ්ට මේ අමාත්‍යංශය බාර දෙන්න. ඒ විදිහට නම් ක්‍රීඩකව මෙල්ල කරන්න ලෝකෙ දිනන්න හදන්නේ. මේක මදුෂ්ට බාර දුන්නු නම් ඊට වඩා හොඳ කරයි කියලා මට හිතෙන්නේ. මේකේ මේ සියලු තැන්වල මනුස්සකම ගලන්නේ නැත්තම්, නායකයා තුළ මනුස්සකම ගලන්නේ නැත්තම් කවදාවත් ඉස්සරහට යන්න බෑ. තමුන්නාසලා දන්නවා ලෝකේ ඕනම තැනක ජයග්‍රහණ තිබෙන්නේ එක මිටියට එකතු වෙච්ච තැන්වල විතරයි. පහුගිය කණ්ඩ තරඟවල, පහුගිය ජයග්‍රහණවල හැම එකකම දුන්නේ නායකයාත් එක්ක හිටපු කණ්ඩායමක් ජයග්‍රහණය කළා. තමුන්නාසලට
මතක ඇතියේ සියලු ජයග්‍රහණ මාලිංග විශ්වවිස ලෝකුසලානේ අරගෙන ආවේ කොයි විදිහේ නායකත්වයක් දීලද? අර්ජුන රණතුංග 96 ලෝකුසලානේ දිනාගෙන ආවේ මොන විදිහේ නායකත්වයක් දීලද කියලා තමුන්නාසලගේ පපුවේ ඇති. නමුත් අද වෙලා තියෙන්නේ අර වැද්දා දලදාල අල්ලගත්ත වටුවන්ට වෙච්ච කාරණා පෙරට ක්‍රීඩකයන්ට වෙලා තියෙනවා. ක්‍රීඩා කණ්ඩායමට වෙලා තියෙනවා. පළවෙනි සැරේ වැද්දා ගැහුවා දැල කලින් මීට කලින් ගැහුවා. වටුව ටික ඔක්කොම කිව්වා අපි එකට එක කතා වෙලා එක සැරේට පියාඹු මුදලත් එක පියාඹුමු කියලා. දැලත් එක පියාඹුපු හැම වෙලෙම අපි දින්නා. මේ සැරේ දැල දැම්මා. දැල දාපු ගමන් වැද්ද දැල දැම්මා. වටුව ටික ගුව උඹ ඉස්සෙල්ලිස්සෙන් යන්. මං ඉස්සෙන්නම්. උඹ ඵලයන් කියලා. එකේ කොටුවක් දැල උස්සගෙන බැරි වුණා. ඒ නිසා කණ්ඩායම මා දෙක තන මිරිකිලා ඉන්නවා. තමුන්නාසලා දන්නවා කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ 11ට හඳුනනහම කණ්ඩායමේ ඉන්න තව ක්‍රීඩකයෝ කී දෙනෙක් එළිය ඉන්නවද කියලා. බොහෝ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික පළිගැනීම්. පුද්ගලික පළිගැනීම් තියෙන ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්න මම මේලා නම් හිර කරන්නේ නැහැ. පුද්ගලික පළිගැනීම් ලැබපු ලංකාවේ ක්‍රිකට් අවාසනාවන්ත වෙස නිම කරපු ක්‍රීඩකයා සමා ක්‍රීඩාව අත්හරින වෙච්ච මං කියන්නේ සංගල්ලා මහේල විඳලා සංගල්ලා මහේලලා තව ක්‍රීඩා කරන්න හිටපු ක්‍රීඩකයෝ අද වුන් ලෝකේ ක්‍රීඩා කරන දෙතම උනාසලා දන්නවා අද මහේලට ලෝකෙ තියෙන ඉල්ලුම දන්නවා මහේලට ලෝකෙ තියෙන ඉල්ලුම මම මේ වෙලාවේ කියනවා පහුගිය දශකයේ තමයි මේ ගත වෙන දශකයේ තමයි ලෝකේ විශිෂ්ටතම පුහුණුකරුවෝ ඊළඟ දශකයේ පුහුණුකරුවෝ හැදුනේ මේ රටෙන් ඊළඟ දශකයේ ලෝකෙ බිහි වෙන්න පුළුවන් හොඳම පුහුණුකරුවෝ ඉන්නේ අපේ රටේ සංගල්ලා මහේලගේ ඉඳලා ජයසූරියලගේ ඉඳලා මාමන්ලගේ ඉඳලා හතුරු සිංහලගේ ඉඳලා හිට අනිද්ද වෙනකොට මාලිංග ලෙලියට එවි මාලිංගට මේ විදිහට නම් ගහන්නේ මාලිංග ක්‍රිකට් මම විශ්වාස කරනවා තව ගොඩ කාලයක් කරන්න බැරි වෙයි මාලිංග මගේ පුද්ගලික යාළුවේ මාලිංග මාත් එක්ක කතා කරන දේවල් ටිකක් තියෙනවා උදේට නැගිට්ටම මාලිංගට හිතන දේවල් මට කියලා තියෙනවා උදේට නැගිට්ටාම ඇඳෙන් බිම කකුලට අඩිය තියෙනකොට මාලිංගට ඇඟට දැනෙන දේවල් මට කියලා තියෙනවා හැබැයි මාලිංග තාම ක්‍රීඩා කරන්න රට වෙන්නේ අවසානයේ මම කියනවා මේ වෙලාවේ බලධාරියට අනිත් සියලු ක්‍රීඩකයන්ට දුන්න ඉරණම මාලිංගටත් වෙන දෙන්නේ නැහැ මම මේ වෙලාවේ කියනවා මාලිංගට ක්‍රිකට් ආයතනයේ අපේ ආණ්ඩුවෙන් මාලිංගට බැට් සොවන්නේ නැති වෙවි සමහර වෙලාවට හැබැයි මාලිංග ගිනියන්නේ ජනතා කරපිටින් ගාලට අරගෙන යනවා මාලි ක්‍රිකට් නවත්තපු දවසට අපි ඒක අනිවාර්යෙන් කරන හේතුව මටත් ඕනනම් පුළුවන් ක්‍රීඩා මතිවරයෙක් වෙන්න දවසට මටත් පුළුවන් හැබැයි මේ සියවසේ ඊළඟ සියවසේවත් මාලිංග කෙනෙක් මේ පොළවේ හදන්න බෑ මාලිංග ඉනික හදන්න බෑ මාලිංග අපෙන් අතාරින අවසන් නිමේෂය වෙනතක් බලා ඉන්න ලෝකේ මාලිංග ගන්න ඒ නිසායි IPL වලට මාස 6ක් තියෙදි මාලිංග ගැන හොයන්නේ ඉන්දියානුව ඒකයි ඔවුන්ගේ වෙනම ගුවන් යානයක් යවලා ලංකාවට එවලා මාලිංගව අරගෙන යන්නේ ඉන්දියාවට හැබැයි අපේ රටේ බලධාරින්ට මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාට ගහන එක මහා සතුටක් වෙලා තියෙනවා ක්‍රීඩා ඇමතිවරයා මේ වෙලාව හැදුවේ වෙන මොකවත් නෙමෙයි මට ක්‍රීඩා ඇමතිවරයාත් එක්ක පුද්ගලික තරහක් නැහැ මේ රටේ ජනාධිපතිවරයාත් එක්ක පුද්ගලික තරහක් නැහැ අගමැතිවරයාත් එක්ක නැහැ ඇමතිවරු කායිකවත් නැහැ මගේ තියෙන මතවාදයක් විතරයි ක්‍රීඩා ඇමතිවරයා මේ වෙලාව හැදුවේ වැටිලා තියෙන තැනින් උඩට එන්න විදියක් නැහැ දැන් හිර වෙලා ඉන්නේ මහා කටු අකුලක හිර වෙලා ඉන්නේ එළියට එන්න විදියක් නැහැ දැන් රටේ මිනිස්සු ඔක්කොම බලාගෙන හිටියා තරඟේ දිහා මැච් එක දිහා බලාගෙන හිටියා ලෝකුසලානේ දිනයි කියලා බලාගෙන හිටියා මේ වෙලාවේ ලංකාව පරාදුනක් රටේ ඉන්න මිනිස්සු ඔක්කොම වික්ෂිප්ත වෙලා හිටියේ දුක් වෙලා හිටියේ මේ වෙලාවේ මිනිස්සු අතරට යන කණ්ඩායම් විවේචනය කරන්න ඕන කියලා හිතුවා මූඩ පාලකයෝ මම විශ්වාස කරනවා මාලිංග සමාව ගත්තේ ක්‍රිකට් ආයතනයෙන් මිසක් අමාත්‍යවරයෙක්ගෙන් වක්කාගෙන්වත් නෙමෙයි මාලිංග සමාව ගත්තේ ක්‍රිකට් ආයතනයෙන් වෙන්න ඕන ක්‍රිකට් ආයතනත් එක්ක ඔහුගේ බැඳීම තියෙන්නේ මම විශ්වාස කරනවා අපේ රටේ ක්‍රීඩකයන්ට තියෙන විනය අමාත්‍යවරුන්ට තිබ්බා නම් අපේ රටේ ක්‍රීඩාව ගොඩාක් ඉස්සරහට යන්න තිබුණා බැරි වෙලාවත් හරි ලසිත් මාලිංග ඇමතිවරය වෙලා ඇමතිවරය ක්‍රීඩා කණ්ඩායමේ හිටියනම් ඇමතිවරයට මෙච්චර කල් දුක් කණ්ඩායමේ ඉන්න වෙන්නේ නැහැ හේතුව විනයක් නැති නිසා එක්කෝ තරඟපාවා දීමකට අහුවෙයි එහෙමත් නැත්නම් වෙනත් මොකක් හෝ නරක වැඩක් කළ කණ්ඩායමේ යන්න වෙයි මම මේ වෙලාවේ කියනවා මාලිංගගේ විනය ඇමතිවරයාගේ විනයට වඩා මහා ඉහළ තැනක තියෙනවා විශිෂ්ට තැනක තියෙනවා මේ රටේ දේශපාලනඥයන්ටත් ආදර්ශයක් ගන්න ඕන නම් මාලිංගගේ ජීවිතය කියවන්න කියලා ඉල්ලීම කරනවා කශේරුකාවක් තියෙන මිනිහෙක් විදිහට මාලිංගගේ ක්‍රීඩාව මාලිංග ක්‍රීඩකෙක් විදිහට සෙල්ලම් කරන විදිහ ගමෙන් ආපු ක්‍රීඩකෙක් විදිහට මාලිංග දක්වන දක්ෂතාවය පිළිබඳව අපි බොහොම සතුටින් ඉන්නවා සහ මම මේ වෙලාවේ බලධාරීන්ගෙන් ඉල්ලනවා මේ රටේ ක්‍රීඩාව නම් වන නම් කාරණා දෙක තුනයි තියෙන්නේ පළවෙනි එක පාසලෙන් එළියට එන ක්‍රීඩකයා පළවෙනි තරඟේ එනකොට උන්ට නිසි ගාණක් ගෙවන්න රුපියල් 7500 එක තරඟයට ගෙවන ගාණ උන්ට නිසි ගාණක් ගෙවන්න දෙවෙනි එක උන්ට සෙල්ලම් කරන්න ජිම් එකක් හදන්න තමුනාසල දාන කෙත්තාරාම විතරයි ජිම් එක තියෙන්නේ කෙත්තාරාම ජිම් එකක් දැ සුද්දෙක් පාලනය කරන්නේ පහුගි දවසේ තිරිමාන්න යනවා ජිම් එකට ගියාම තිරිමාන්නව හරවල එනවා ආපසර තිරිමාන්නව හරවල එනවා ඊළඟට කරන්න තියෙන්නේ
හොඳ තරගාවලියක් සංවිධානය කරන රට ඇතුලේ හොඳ තරගාවලියක් සංවිධානය කරාට පස්සේ තරඟ ක්‍රීඩකයන්ට තරඟ තියෙනවා, ක්‍රීඩකයන්ට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තේ පිටපළාත් වෙන ලිංගින ක්‍රීඩකයන්ට නවාතැන් ගන්න පහසුකම් තියෙන නවාතැන් පහසුකම් හදන්න ඩෝමැට් එකක් හදලා දෙන්න. අඩුතරමේ ස්විමින් pool එකක් හදන්න. පොගේ දොස්සේ ලසිත් මාලිංග ආරාධනය කළා මගෙන් IPL ගහලා මම මට දෙන සල්ලි වලින් කොමිෂන් එකක් හම්බෙනවා 10%ක. ඒ කොමිෂන් එකකින් පුළුවන් ක්‍රිකට් ආයතනෙට pool එකක් හදන්න, ඒ සල්ලි වලින් pool එකක් හදන්න. මමයි IPL ගහන්නේ, නමුත් හම්බ වෙන කොමිෂන් එකෙන් pool එකක් හදන්න කියලා යෝජනා කළා. pool එකක් හම්බුන්නේ නැහැ. හැබැයි pool එකක් හදන්න පටන් ගත්තා, pool එකක් හදන්න පටන් ගත්තා, pool එක හදන තැන VIP වාහන ගහන වාහන පාර්ක් හදන්න ඕන කියලා pool එක අයින් කළා. pool එකට වඩා ලොකු වුණා VIP වාහන ගහන තැන. ඊට පස්සේ වැස්සාම වැස්සට ප්‍රැක්ටිස් කරන්න net එකක් නැහැ. net එකක් හදන්න හදන්න ගත්තා. අන්න ඒක ලෝවා මහා පායේ කණුව ගියන්න තියනවා දැන්. net එකක් නැහැ. වැස්සම සෙල්ලම් කරන්න net එකක් නැහැ. ජිම් එකක් නැහැ. pool එකක් නැහැ. ඩෝමෙට්‍රි එකක් නැහැ. හරි ගාණක් ගෙවන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව බලාගෙන ඉන්නේ බඩ නැති මහා බටහිර හැදිච්ච ක්‍රීඩකයෙක්ගේ දේවල් වෙනවා. මම මේ වෙලාව කියනවා ලබාගත් සියලු ජයග්‍රහණ ලබාගත්තේ ක්‍රීඩකයන්ගේ හැකියාවෙන් මිසක් පාලකයාගේ වැඩවලින් නෙමෙයි. ලබාගත් සියලු ජයග්‍රහණ මීට පෙර ලබාගත් ක්‍රීඩකයාගේ හැකියාවෙන් මිසක් පාලකයාගේ බලධාරීන්ගේ තිබිච්ච පහසුකම් සුදුසුකම් වලින් නෙමෙයි. ඒ නිසා අපේ රටේ ක්‍රීඩාව මහා නරකතනක තියෙනවා. මම ආරාධනා කරනවා මේ වෙලාවේ ඇන්ජලෝ මැටියුස් සමග කණ්ඩායමට ඔබට කරන්න දෙන එකම එක දෙයයි පූර්වාදර්ශ පරණ පූර්වාදර්ශ ගන්න, පරණ පූර්වාදර්ශ අරගන්න, අර්ජුනලා, අරවින්දලා, ජයසූරියලා, මාවන්ලා, සංගල මහේරලගේ පූර්වාදර්ශ අරගෙන කණ්ඩායම එක මිටර ගන්න ඔබ. මේක පාලකයාට දීලා ක්‍රිකට් මරන්න දෙන්න එපා. ක්‍රිකට් අවසාන මොහොතේ තියෙන දැන් 50 දිමින් ක්‍රිකට් ඉන්නේ. සමහර ලාවට අපිට ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේ කරන්න වෙන්නේ අවමංගල්‍ය ස්වභාවයෙන් අවසරයි කියලා වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රිකට් රැක ගැනීමේ කාර්යභාරය මේ රටේ පුරවැසියට තියෙනවා, මේ රටේ ක්‍රීඩකයට තියෙනවා, මේ රටේ බලධාරියට තියෙනවා. මේ සියලු දෙනාගෙන් මම ඉල්ලනවා ක්‍රිකට් නිවැරදි තැනකට ගෙනියන්න, මනුස්සකම තියෙන පාලකයෝ ක්‍රිකට් වලට එවන්න, බලධාරීන් එවන්න. මේක නරක තැනකට, අපුල තැනකට දාන්න එපා කියන ඉල්ලීම කරනවා.